වග්නීස්කයන් YouTube channel එක දාලත් ඔයගොල්ලෝ හැමදෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිරිපිටි පාවිච්චි කරලා ගොඩක් රසට පහසුවෙන් වරදින් නැතුව කිරිටොෆි හදාගන්න විදිහ මම මේ කිරිටොෆි ටික හදන්න පාවිච්චි කරන්නේ කිරිපිටි මේසැණි පහක් ඉතින් ඒකෙන් අපිට කිරිටොෆි කෑලි 25ක් කපා ගන්න පුළුවන් ඒ නිසා පවුලේ හැමෝටම ගොඩක් අඩු මුදලකින් රසට කන්න අපිට මේක හදාගන්න පුළුවන් එවගේම කිරිටොෆි හදද්දී ගොඩක් දෙනෙක් තියෙන ලොකුම ගැටලුව තමයි අමුද්‍රව්‍ය නිවැරදිව ගත්තට කිරිටොෆි එක හදලා ඉවරදී එක එක ගල් මාස්කට් වගේ එහෙම නැත්නම් ඒක ටිකක් ඇලෙන ගතිය තියෙනවා. ඉතින් මේ හැම ගැටලුවකටම විසඳුම අද මම වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් අම්බලම ගොඩක් පහසෙන් රසවත් විදියට මේ කිරිටොෆි ටික හදන්නේ කොහොමද කියලා මම මෙතන කිරිපිටි මේසැඳි පහක් අරගෙන තියෙනවා මේක කපාපු මේසැඳි නෙමෙයි මේ වගේ පුරවපු මේසැඳි එතින් මෙතන ගන්න ඕනේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ඔයාලා ග්‍රෑම් වලින් මල ගන්න ඕන ග්‍රෑම් 70ක් ගන්න ඊට අමතරව මම මෙතන සීනි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා ඒ වගේ මෙතන පුංචිට කපාගත්ත කජු ටිකක් අරගෙන තියෙනවා ඒ වගේම බට තේ හැඳි දෙකක් වගේ අවශ්‍ය වෙනවා ඒ වගේම වැල්ලන් තේ හැඳි භාගයක් සහ හීනියට අඹර ගත්ත එනසාල් ටිකක් ඕන වෙනවා එවගේම කිරිටික දිය කරගන්න ඔන වතුර මිලිලීටර් 500ක් පාවිච්චි කරනවා සුපුරුදු විදියට වීඩියෝ එකට අදාළ සම්පූර්ණ රෙසිපි එක වීඩියෝ එකේ පල්ලි හතන ඉන්ෆෝ බොක්ස් එකේ දාන්න එතනින් රෙසිපි එක ගන්න ඕගොල්ලෝ මම මුලින්ම කරන්නේ මේ කිරිපිටි එක වතුර එකත් එක්ක දිය කරගන්නවා ඉතින් ඔයාලට gedara තියෙන මේ සැඳි ඒ කියන්නේ අපි හොදි බෙදෙන හැඳි වලින් මේ විදියට මැනලා ගන්න පුළුවන් හැඳි පහක් මෙතනදී ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන කිරිපිටි එක දිය වෙන ක්‍රමය අනුව මේක දිය කරගන්න මේක කෙලින්ම වතුර දැම්මම දිය වෙන නිසා මම මෙහෙම එකතු කරන්නේ ඊළඟට සීනි ටිකක් එකතු කරලා මේක හොඳින් මෙහෙම දිය කර ගන්නවා. කිරියකේ කැටි ඉතිරි නොවෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. ඊළඟට කිරිටොෆි එක හදන්න පටන් ගන්න කලින් මේ වගේ බට දාගත් තැටියක්, ඒ වගේම පිහියක්, ඩෝස් ස්ක්‍රේප් එකක් හරි කෙසෙල් කොලයක් හරි ලේස්ති කරලා තියා ගන්න. අපි කිරිටොෆි එක හදන්න පටන් ගද්දී ලිපේ ගින්දර මෙන්න මේ මට්ටමට තමයි තියන්න ඕනේ. ඉතින් ඔයා මේ ස්ටෙප්ස් හරියටම බලා ගන්න. මොකද ලිපේ ගින්දර තමයි ගොඩක් වැදගත් වෙන්නේ කිරිටොෆි එක හදද්දී. ඊළඟට මම මේ වගේ නොන් ස්ටික් pan එකකට කිරි ටික දා ගන්නවා. ඉතින් අපි පාවිච්චි කරන quantity එක ගොඩක් අඩු නිසා නොන් ස්ටික් pan එකක් පාවිච්චි කරොත් අපිට අපත නොයා කිරිටොෆි ටික හදා ගන්න පුළුවන්. ඊළඟට කිරියක ලිපේ තිබ්බ වෙලේ පටන් අපි ඒක මේ විදිහට නොනවත්තා හැඳි ගන්න ඕනේ. ඉතින් කිරිටොෆි එක හදන්න පටන් ගත්ත ගමන් මේකේ දිය ගතිය වැඩි නිසා ඔයාට හිතේ ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා මේක හින්ද ගන්න. එහෙම කරන්න එපා. එහෙම කරොත් මේකේ පදම අවුට් යනවා. කිරිටොෆි මිශ්‍රණය මෙන්න මේ විදිය යාන්තම් ඝන ගතියක් එද්දී මම එකට වැල්ල ටික එකතු කරනවා. ඊළඟට ආයෙත් මේක මේ විදිහට හොඳින් මිශ්‍ර කරන්න. ඉතින් ඔයා හදන මුලට මගේ වීඩියෝ බලන්න ඕගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම ඔයා මාව තාම subscribe කරන්න නම් විතර මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙන රතුපාල subscribe button එක සහ ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න share කරන්න. අපි කිරිටොෆි එක මේ විදිහට හැඳිගාමෙන් යද්දී භාජනයේ මේ විදිහට ඔඩ කිරිටොෆි මිශ්‍රණය රැඳෙනවා. ඉතින් ඒයින් ටිකක් ඒ විදිහටම ඉතිරි කරන්න. මොකද කිරිටොෆි එකේ නියම පදම එද්දී එතන තියෙන කිරිටොෆි ටික හොඳින් මිදෙනවා. එතකොට අපිට කිරිටොෆි එක ලිපෙන් ඉවත් කරගත යුතු නියම පදම එතනින් හඳුනගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති මම කිරිටොෆි මිශ්‍රණය යාන්තමින් ඝන ගතියට ඇවිත් තියෙන කියලා. ඒ වෙලාවෙදී මම බටර් ටික එකතු කරගත්තා. එකතු කළා මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඊළඟට මම කොටාගත්ත එනසාල් අට ටික එකතු කරනවා. එවගේ මම හීනෙට කපාගත්ත කජු ටිකත් එකතු කරනවා. දැන් නැවතත් අපි මේ විදිහට හොඳින් මිශ්‍ර කරමින් ලිපේ තියාගෙන ඉන්න ඕනේ. ඉතින් මම ඔයාලට මුලින් සඳහන් කරා කිරිටොෆි එක හදාගද්දී ඒකේ වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර කියලා. ඉතින් ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියලා ඊළඟට තවත් මොහොතකින් ඒකේ ගින්දර ටිකක් වැඩි කරන්න. ඒ කියන්නේ ගින්දර අඩු වැඩි කරමින් තමයි මේක හදා ගන්න ඕනේ. මෙතෙන්දි විනාඩි 5ක් අඩු ගින්දරේ මේක උයලා ඊළඟට තවත් විනාඩි 2ක් ලිපේ ගින්දර වැඩි කරන්න. ඊළඟට ආයෙත් ලිපේ ගින්දර අඩු කරලා විනාඩි 5ක් උයා ගන්න. මේ විදිහට අඩු වැඩි කරමින් උයා ගන්න. එවිට ලිපේ ගින්දර පාලනය කරොත් ඔයාලට කවදාවත් කිරිටොෆි එකේ පදම අවුට් යන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති අපි කිරිටොෆි එක දැන් හොඳ ඝන ගතියකට ඇවිත් ඉන්නේ කියලා. නමුත් මේක නෙමෙයි පදම. ඔයාලා මේක ලිපෙන් ඉවත් කරගන්න පදම හොඳින් දැනගන්න. කිරිටොෆි මිශ්‍රණය මේ විදිහට හැන්දෙන් උසලා බලද්දි තාමත් ඔයාලට පුංචි දිය ගතියක් පේනවා ඇති. ඒ කියන්නේ තාම අදාළ පදමට ඇවිත් නැහැ. අපි තව මේක ලිපෙන් තියන් ඉන්න ඕනේ.
ඊළඟට මේ භාජනයේ වටේ මෙදිලා තියෙන කීටෝෆි ටිකක් මේ විදිහට ඇඟිල්ලට අරගෙන චුට්ටක් නිවෙන්න හරින්න. ඊළඟට ඔයාලට පේන ඇති ඒක ඉක්මනින් ඝන වුණා කියලා. දැන් අපේ කීටෝෆි එක ලිපෙන් ඉවත් කරගන්න පදම ඇවිත් තියෙන්නේ. තව විනාඩි දෙකක් වගේ ලිපේ තියාගෙන ඉඳලා මේක ලිපෙන් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම අතරගත කීටෝෆි ටික අතේ මෙදෙන්න නැතුව ටිකක් ඇලෙන ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ කීටෝෆි එකේ පදම තාම ඇවිත් නැහැ. ඔන්න දැන් ඔයගොල්ලෝ පේනවා ඇති අපේ කීටෝෆි එක සාමාන්‍යයෙන් එක ගුලියක මට්ටමකට එනවා කියලා. ඉතින් මේ මට්ටමේදී අපිට කීටෝෆි එක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් තවත් චුට්ට වෙලාවක් උනන් ලිපේ තියන්න පුළුවන්. එහෙම ලිපේ වැඩි වෙලාවක් තිබ්බොත් මේක තුනී කරන්න කලින් ඉක්මනින් ගන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ මට්ටමේදී ලිපෙන් ඉවත් කරගන්න. දැන් මේක ඉක්මනින් තැටියට දාලා තුනී කරගන්න ඕනේ. අපි මේ කීටෝෆි එක ලිපෙන් ඉවත් කරගත්තේ ගොඩක් ඝන වෙන පදමට කලින් නිසා මේක අපිට තැටියේ අතුරලා කෑලි කපා ගන්න ඇතිතරම් කාලෙ තියෙනවා ඉක්මනින් ඝන වෙන්නේ නැහැ මේක මේ විදිහට මතු පිට හොඳින් මට්ටම් කරමින් මේක තුනී කරගන්න ඉතින් මේ වගේ ටොෆි වර්ග හදද්දී මම ඔයගොල්ලන්ට කියලා තිනා මෙන්න මේ වගේ ඩෝල් ස්ක්‍රේප් එකක් පාවිච්චි කරන්න කියලා මම ටොෆි හදන හැම වීඩියෝ එකකදීම මේක පෙන්නලා තිනවා ඉතින් මේ වගේ එකක් ඔයගොල්ලෝ ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් මේකෙන් ගොඩක් ලස්සනට මතු පිට හදා ගන්න පුළුවන් ඊළඟට මෙන්න මේ වගේ ඩෝල් ස්ක්‍රේප් එක තියලා මේක ලස්සනට උඩින් හදා ගන්න දැන් කීටෝෆි එක යන්තම් ගණන් ගතියට ආවට පස්සේ මේ විදිහට කැලි මාක් කරගෙන කැලි කපා ගන්න පුළුවන්. අපිට මේ කීටෝෆි මිශ්‍රණයෙන් සාමාන්‍යයෙන් කැලි 25ක් වගේ කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේ විකුණන්න තියෙන ප්‍රමාණය වගේ කැලි තමයි කපන්නේ මම. අපි මේ විදිහට කීටෝෆි කැලි ටික කපාගෙන ඊළඟට තව පැයක්වත් මේක නිවෙන්න පැත්තකින් තියන්න ඕනේ. මේ රස්නේ පිටින්ම මේකේ කැලි ඉවත් කරන්න යන්න එපා. එතකොට මේවයි ලස්සන හැඩය නැති වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් නිවැරදිව වරදින් නැතුව කීටෝෆි හදා ගන්නවා වගේම ගොඩක් අඩු මුදලකට රසට කීටෝෆි හදා ගන්න හැටි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති. මම ඔයාලට මේ කීටෝෆි කැල්ල කඩලත් පෙන්නනම් කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනදී හරිම සොෆ්ට් එකට මේක කැඩනවා කියලා. මේක කටේම දිවෙන හරිම රසයි. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ එන අවුරුද්දට ඔයාලා මේ රෙසිපි එක අනිවාර්යෙන් try කරලා බලන්න. ගොඩක් රසයි කියලා හිතේවි. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝකින් ආයේ හම්බ වෙමු.